අද්දා බුද්ධි සම්පන්න පින්නත්න්නේ අදදවසේතුන් මෙම ධර්ම වැඩස්සටානයෙහි විකාශන දායකත්්‍යය අරගෙන කටයුතු කරන්නේ වාසනාභේකස් අධිපති දායරන්ද බෝමෝල මහතා විසින් ඉතින් අපි මූලිකවන් පුුණ්‍යයනු මෝදනා කරමු ලෝකයේ හැම දෙනාටම ඇහෙන්න්්ඩ මේ ධර්ම දේශනාවහි දායකත්ව අරගෙන කටයුතු කරන එතුමාට ඇතුළේ පිරිසට නිදුක් නිරෝගී චිරජීවිනය ලබේවා කරනගෙන සියලු කටයුතු ර්ථක වේවා උතුම්යහපත සිද්ධ වේවා සසර ජීවිත සුවපත්වේවා අවසානය උතුම් නිවනිින් සැනසෙන්නට මේ පින් හේතුවේවාගල ප්‍රාර්ථනා කරමු හැමෝටම මතක ඇතිමං හිතන්නේ පසුගිය සතිය අපි යම් කිසි උපක්‍රමයක් පාවිච්චි කරා අපේ ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් ඇතුව ති නුවන තියෙන පිරිසක් විදිහට යමක් තේරුම් ගණ්ඩ පුළුවන් නිසාවෙෙන් අපි එක්තරා සමතයක් වර්ධනය කරගන්න වගේම අපි ජීවිතය පිබඳ පොඩ්ඩක් විනිවිධ දකිින්ට විදර්ශනා යසින් දකින්නඩත් පුරදුුවෙන්ඩන ඉක්මින්ම යම් අදහසක් ඇතිකරගණ්ඩ ඕනෙ එන්න ඒ සඳහා අපි අද දවසේ ඇත්තක් කතා කරන්නයි සූදානම් වෙන්න. හැබැයි ඇත්ත ඇත්තම කියලා තමන්ගේ ඇතුළන්තයෙන් නිබධව විමසමින් බැලුවොත් කිසිවෙක් කෙරෙහි තරහ යන්නේ නැතිතත් එකට අපිට පත්තෙන්ට පුළුවන් ඒ පිළිබඳව කාරණා සහිතව සාකච්ඡා කරන්න යන්නේ කිසිීම කෙනෙක්ක තරහක් ඇතිවෙන්නේ නැති තත්වයට අපිට පත්ෙන්ට පුුවන්ක මක් තියෙනවා ඇතිං මේ මාතෘකාව ඉක්මනිම තෝරගත්තේ ඉතාමත්ම අපහසුතාවයකින් යුක්තව තමයි හිතන්නන්නේ මේ මේ කාලෙ වෙනකොට බොහෝම තදිින් මානුසික ගුණධර්මයන් පිරිහෙමින් පවතිනවා සමාජය තුළ. එතකොට යහපත් මිනිස්සුන්ට මේ සමාජයේ පැවැත්මක් ඕනෑ. ඇත්තං අමාරු ජීවත්තෙන්ට හැමතැනකම කුහකකං ඉරිසියාකම්, කරෝධ, වෛර විසේසයම ආත්මාර්ථකා මිකම් එගැන් තමන්ගේ වාසියට කටයතු කන ස්ොභාවයන් කූට උපක්‍රම යොදනේවා ඒ දේවල් කාර්යාල වලතින් බොහොම වැඩි ඒෙන්දා කාර්යාල සිත සැනසෙන්න්නටයි අපි වැඩියෙන් මේ වැසටාන අරමුණු කරේ ඒක නිසා කාර්යාල සිත සනසවන්ඩ අවශ්‍ය කරන වැඩීම දායකත්වයක් දරන්ඩ පුළුවන් ධර්මකරුණක් කාරණ සහිත ඉතා බුද්ධිමත්ව සිතා බැලිය යුතු ධර්මකරුණක් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරඩ යන්නේ කැලේ කතරමං වෙන කියහිතට කැලේක සම්පූර්ණයෙන් අතරමංගනොත් කෙනෙක් මිනිස් පුළුටක්වත් නැති ඉට පස්සේ දැන් ඒ අතර මැංගලලා ඉන්නකට එයාට ඉඩවෙන්න මොනවත් එක්කද ගස් කොළන් එක සමහර ගස් තියෙනවා බොහෝම පලදරපු ගස්ඒවා බොහොෝම ප්‍රයෝජනවත් හරීම ආසාහිතනවා ඇතින් බොහොම ප්‍රියභාවයක් ඇති වෙනවා සමාරයෝති න කටුගස් හැබැයි ඉති ඒවා වෙලාකට ඉතිරින් ඇය දෙගෙන යනකොට මේ කැලේ කටුුවෙනවා. සහරයව තින විසගස්. සමහරගස්තින පැටලෙන ඒවා. එතකොට සමහර ගස්තියන පලදරවුණට මේ ඒ අවට හරි අපිරිසිදුයි. ඒ වැටිලා කුණු වෙලා හරි අපසි සමහර ගස්කන් යනකට හරි සුවදයි. සමහරව කොළ වැඩිල තිබ්බව හරී සෙවන සේනවා සමහරයවා එෙමන. විවිධ ආකාරයට ඇලීම් ගැටීම් ඇති වෙන ස්වභහාවයක් තියෙනවා කැලි ඇවිදිනද කෙනාට ඒගැන් යන මේ ගහනම් හොම හොදයි මේ ගහනම් බොම අපුරු වැඩවෙන්නේ හරියට රිදනව මේ ගහනග ග කටකුතයිනවා කට්ටක් කැවුණනට පස්සේ ඇතරම තරහත් යන කරදරයි කරත් හිදෙනවා. හැබැයි ං අහනෝ මේ ඇගෙන් ගහක් එක් මොකක් හරි. හොඳටම පලදරපු ගහක් එක්ක දැඩි ඇලීමක් හරි නැත්තන් කටුගහක් එක්ක විසගහක් එක්ක දැඩි ගැටීමක් බද්ධ වෛරයක් වගේ එකක් ඇතිවෙනද සාමන්‍ය. ඒ වෙලාවේ හොඳ පලදරපු ගහක් කම්මුණත් සතුටරක් ඇතිවෙනවා. ඇලීමකුත් ඇතිවෙනවා. නමුත් ගහ අදහන්ඩ මේ ගහ ලළඟට වෙලා ඉන්ඩ මේ ගහ අතාරන්න නෑමන් කියල සිතුවිලි ඇතිවෙන සුභාවයක්ති නද. අනේ මගේ ගහා නෙද මටම මයි මේ ගහ මැවල තියෙන්නේ. ගේ මයි මේක කියෙවෙර වෙලා නිකන් එතෙන්ට වෙලා ඉන්න ගතියක්ම හැදෙනවාද. නෑ. නේද ඊළඟට ගහට නීතිදාන්ට වගේ අදහසක් මට මේ මං මෙතන දැ අපි ගහත් දැලේ ගහට උදව කරනවා අපි. කියහි තන්ටක මේ ගහට අපික් කොතර ටික් පොහරටික් දාණන්ඩෝන කියෙ හෙමක් කරලා ඒැලේ තියන ගහට අපි නීතිව වගේ දාානට හදනව මයි තර දැමේ මයි පොහර දැමේ දැන් ෙි දවන්ඩ නට බිග ල කටන ත බන්නනග එහෙමකා? නේද ඒවගේ වෛර බඳින්ත් නෑ ගහක් එක මේ ගතමයිමට කටු ඇැන්වුවේ මේ ගහන්ද තමට අඩ බැරුුණේ කලා ගත්ත එක වෛර බැඳීමක් එ එන වෛර බැඳීමක් එන්නේ නෑහ ඒවගේ ඒ ගහත් එක දැඩිඇලීමක් ඇතිවෙෙ නෑ ඇයියේ ඇයි එහෙම වෙන්න නැත්තේ එම වෙන්නේ නැත්තේ ඒ ගහේ ගෙඩි හැදන එකවත් මල්පිපෙන එකවක්වත් ඒ කාලයට කාරණ සහිත වෙන එක ඇත්ත. ඒ ගහේ ගෙඩි හදනකවත් මල් පිපෙන එකවක්ත් කටු හැදෙන එකක්වත් ඒ ගහේ වැඩක් නෙවෙයි. ඒකේ ඒ වැඩේ කෙරෙන එක ඒ ගහට අයිති නෑ. ඒ අපි හොඳටම දන්නවද නැද. ඒ අපි හොඳටම දන්න හින්ද අපිට ගහත් එක බද්ධ වෛර ඇති වෙන නෑ බැදිච්ච වෛර ඇතිවෙන්න. පොඩි තරහක් යනෝ. හරි පොඩි කැමත්ක් ඇතිවෙන ඒවාගේ ගහක් යට ඉන්ඩ නේද. කැත් ඇතුුණනාටතින් ඒ ගහයට ඉන්නකොට න්න අතක් කඩාමන. ගහත්ක මට තරහයන්නෑ. හරි ඒ ගහ ටන්නකොට ගහ ඉදර දබූ ඇටනවා ඇති මටම ගහත් එක තරහයන්න ගහ හැටිම හ දලබුන්නවා නේද එතකොට ඒක ඒ මොකක්ද ස්වභාවය. ස්වභාවික ක්‍රියාකාරිත්වය අනු නිදිකුම් බා ගහකට අතති බහම ඇකිරෙනවා ඒක මොකක්ද ඒ ක්‍රියාකාරතයත් ඒක කරන කෙනෙක් කරවන කෙනෙක් ඉන්නවද. ඒ ගහේ ක්‍රියාවලිය කරන කෙනෙක් කොස්ගහග කොස් හදන කෙනෙක් හෝ හදවන කෙනෙක් ඉන්නවද පෝල් ගහක පොල් හදන කෙනෙක් හෝ හදවන කෙනෙක් ඉන්නවද නෑැග හැදෙනවා නේද අන්න ඒ අපි හොදදටම දන්න කොහොම දන්නේ එකි දන්නේඒ දන්නේ කොහොමද අපි මේ ගහය ක්‍රියාකාරිත්තයන් නිරීක්ෂණය කරලා තියෙනවා හරියටම නිරීක්‍ෂණය කලා තියෙනවා බල්ලා තියෙනවා නේද ඒ ගහේ වැඩ ගැනි පොඩිකාලිද අත්දැකීමේ දන්නවා සහ රැවටඩත් පුුවන් මුදදු පැෑටකටම ජීවී රැටත් තුල බන්දුර මාලකටත් පනතිනකලා රැවට පුලුවන් සතක පු දැගන්න එම එක නෙවේ කියලා හරි එහෙනම් අන්න යම් දවසකේ පින්නත්න ළඟ ඉන්න සියලු දෙනා මෙ මිනිස්සු කියලා අපි හිතාගෙන ඉන්න සියලු දෙනා ගස් වගේ දැනට පටන් ගත්තුොත් මේ එකම වෙනස ඇවිදිනක විරයගෙන් හට විහාට යන ගස් වගේයක් හැදල මේ ලෝකේ ඒකැන්නේ ඒ අයගේ ක්‍රියාකාරිත්වය ඒ අයට අයිති නැත ඒ ඒ තැන්වොල තැංවොලඒ අය ක්‍රියාකාරී වෙන ආකාරය ඒ අයට අයිති නෑ කියලා මම සම්පූර්ණය දැනගත්තොත් එක ඇත්තක් කියලදන්න ද ත්ක් හරි ඒක සම්පූර්ණය දැනගත්තොතුන් කැලේක අතරමං වෙච්ච මනුස්සේකු වගේ කාතෙක්කවත් බෛද්ධ වෛරයක්වත් තද ඇලීමක්වත් ඇති වෙන ස්වභහාවයම නැති වෙලා නො දන්නවද ඒක ඇත්තක් කියලා මේක ඇත්තක් කියලා පිළිගන්න කොහොමද මම බය නැතුව මේ වෙලා මෙතන කෙනෝ මට මේ බණ කියෙනෙක දැනවත්තන්න බෑ කියලා මේ බණ කියනවා නෙවෙයි කියවෙනවා කියලා මේ ඇත්තෝ ඉඳගෙන ඉන්නවා නෙවෙයි ඉඳගෙන ඉන්ඩ වෙලාතියෙනවා කියලා. අහනවා නෙවෙයි යැහෙනවා කියලා කියනවා මේවා පිළිබඳ ඉතා ගැඹූරෙන් ඉතා සැකයිෙන් යුක්තව කියනද පිළිගන්න නැතුව ඉතාම සැකයි යුක්තව එකන එකන එක එකනක අරගෙන පිරික්ෂ 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 පිරික් පිරික්ෂ බැලුවොත් හරිද යම් අදහසට එන්ඩ පුළුවන් ඒ අදහසට තවත් බලන්න පුළුවන් හරියට කොයි වගේද අපි ඉල්ලමක් තියෙන තැනක පස්කොඩක් ගොඩදානවා ගොඩ දාලා හරි පරිස්සවය මේ රකිනවා තැ මේ ත් මේක මැනික් ඇති කරහිතාගේ හිති ඒකෙන කාටවත් දෙන්නෑ අල්ලන්ඩුවක් දෙන්න නෑ හැබැයි මේ මේකට ලොකු වට්නාකමද දිලා මුරකාවල් දාලා රකින පස්කොඩ අපි ටික ටි ික ටික පිරික්සන ොක්ද පික්සල එක මැක් න කිය දැනක දැ ාගේක් දන්ගේ බා ගැන නොක්දමක් දහස. අන මේ පුරුවන් කියහරි දෙන්න අරගෙන යන්ට. කලින් මෙච්චර අමාරුවෙන් රැක්කටික නේද කිය හරි දෙන්න අරගෙන යන්ට කියලා. අන්තිමට ඔක්කොම් බල්ල මැනික් නෑ එක කූඩ ඇතව බලන්න තියන්නේ. ඒකූඩ පරිසංකරනු. හැබැයි ඒකූඩෙත් නෑ කියල මේ පස්කුඩේ කිසිදු මැනිකක් නෑ කියලා ප්‍රත්්‍යයක් සම දැනගත්තට පස්සේ පස්කෝඩ ගැන වටනාකම නෑ. වගේ අපේ මේ තියෙන සියලු ක්‍රියාකාරිත්වයන් ගැන ඒවා අපිට අයිති නෑ කියලා සම්පූර්ණය දැනගත්තර පස්සේ අපේ හිත අර එකෙනට ඇල්න ගැටන ප්‍රමාණය නැතිවෙලා යනවා මගේ අදහසක් තියෙනවානේ දැනට අහවලා මට බැන්නා ඒ බැනීම කරේ කවු දෙතවට දැන් හාමුදුරුව බණ කියන දුරම මේ බන කියන්නේ හාමුදුරතුම මේ සංවිධානය කළ තින් එහෙම බරපතල අදහසක් තියෙනවද නැද්ද ඒ බරපතල අදහස ඇතිවනේ කොහොමද කියලා හිතන්න පුළුවන්ද එම දරුණු අදහක්න ගැන හම ද්ද එල්බ ගැනීම තියෙනවා නෑද කවර ට බන්නනගේ හතම මට බැන්න ඇයටට වයින්නතු ඉන්න තිබා කියලා අදහසක් තියෙනවා අන්න ඒ අදහසේ මට ආවේ කොහොමද කද කියලදුන්නේ කොහමද ආවේ නේද අපි හොයන්ඩෝනේ මං මෙිම කියන්න එතකොට මේක තේරුම් ගන්න පුළලා මම කවුල් හරි ගැන මට යම් කිසි ලංගතුකමක් ඇති වෙලා මම ලඟ ඉන්න කෙනගේ ඒ කෙනගේ කරට අත්ත තියනවා එතකොට එයා එයාගේ අතාරගෙන මයි කරෙන්තියනවා මට මොකද හිතෙන් එයා ගෙන ඇතිවුුණ යම් හැඟීමක් තියෙනවද ඒහා සර්ව සම හැඟක් එයාටත් ඇතිවුණා කියලා මම විනිශ්්‍රය කරගන්නවා ඒක හරිද ඒක හරිද ඒක හරින්නේ නෑ නැමුත් මටහම හිතෙනවද ඇද යිමටහිෙ තින්නේ. මම මේ අතු උස්ස අතින් තියන මෙන්න මේ වගේ හැගීම මක්කාබවාම එක ධනිත්ත අඇත් හෙම එකක මටහිතවා හරි? මුත් බලන්ඩ මේ වෙලා ැවිල්ල කවුරහර කෙනෙක් මට මෙතන්ටල බැනට බැග ෙනා කළෙ මේ හැම්ම කෙනාගම හැසිරීම එකම වගේ වේද. සමර්කට්ටි බනි සමාරකට්ටේ ගහන්ට පනි සමාර්කටය නිස්ද වෙලා හින්දී මොකදම කියල ැනගන්න. එකක්න එකක්න එකක විදිහ වෙන්නේ ඇයි එක සිද්ධිය දකික්. එකක්කන එකක්කන එකක විදිහ වෙන්නේ ඇයි එකම සිද්ධියදී ල දරතියාගන එකක්නෙ කලද දාලා වැටන කොට එකක්නෙක් ළඟට වෙලා අඩ නවා වයික්නෙක් නල්ල න්න තයික්කෙලෙ හි වෙත්තින තකටිය හර සෙල්ල කරනවා මළමිනිියක් ගෙදරතියාගෙන මොකදේ එකම සිද්ධියද එක එක් කෙන වෙනස් වෙන්නේ ඇයි මොනව හේතු කොටගෙන දේ වෙනස්වෙන්න අපි කියනවා මැරිච කෙනරට තිය ආදර ක කියලා මරිච්ච කන තින ආදරේ ගොඩනගන ගද අතීතයේද. අතීතයේ අපි ඇතිකරගත්තා වූ හඳුනා ගැනීම් ආශ්‍රය කිරීම් ඇතිවෙච්ච සිතුවිලි එක එක දේවල් වොට ඒවා හේතු වෙලා මේ වර්තමාන මොහොත තිරණය වෙනවා. මඟහන මේ ඇත්තන්ගේ වර්තමාන මොහොත පිළිබඳ තීරණය තමන්ට ගණ්ඩ පුළුවන්ද ගැඹුරු කාරණාවක් මෙහන්නේ වර්මාන මොහොත පිළිබඳ තීරණය අපිට ගණ්ඩ පුළුවන්ද තීරණය ගන්න ඒ තීරණය ගැනන්නේ අතීත දැනගැනීම් අතීත අත්දැකීම් අතීත සිතුවිලි හේතුවෙලා එකතු වෙලා නෙවේද මේ මොහොත නිර්මාණය වෙන්නේ එමට මේ ොත මට වෙනස් කරන්න පුළන්. මේ මොහො දන් මේ මොත සිද්ුවෙනද මට වෙනස් කරන්න පුලන්. මයිකපාර්ටම කවරහි දේශපාලක්නය නක් ක ෙනෝකර එතන්නු. මෙතන ඉන්න එකක් ෙනට එකක්ෙනට එකක් ෙනට මේ දේශපාලක්ඥා ගැන? ඇතිවෙන අදහස වෙනස්ද නැද්ද සමහර කෙනෙකුට යකිරෙ අන මේ නමකිවත් ඇති කියලා දහසක් ක නොව කෙනකුට මට ඇත්ම මේ මෙතනත් මේ නම කිවන්න කියෙහි දෙෙනවා හරිද එහෙම ඒ කෙනට වෙනස් අදහස එන්නේ ඇයි අන්න අරය ගැන එයා දැනගෙන තියෙන විදිහ අනුව ඒ ඒ කෙන දැනගෙන තියෙන විදිහ අනුව මේ මොහොතේ සිතුවිල්ල එනවා ඒක පුළුවන්ද නවත්තන්න පුළුවන්ද නවත්තන්න ඒක නවත්තඩ අපි උදාහරණය මන්ද අම්ඹ කියන යක පාට මතක්ක ොද නැද නාත්තන්න පුළුවන් මන්ද මේ කෙසල්කිව යක පාටම අිේරකිව ඇක පාට මොද ඉන්න ඔන්න ඒවා ඔක්කොම මතෙට නැති නවත්තන්න පුළන් හැබ මෙත එක් කෙනෙක් කරරි හිටියොතුන් ඒ ගැන කම දක්වත් දැකල නැති අතීතයේදී කාල නැති අහලා නැති කෙනෙක් හිටියොත් එයායටටන හෙම එකක් කෙන්නේ නෑ. අපි එක නහොඳ උදාහරණ ඇති න කිය වෛද්‍යවරයෙක්න්නවා වෛ්‍යවරයෙක් නොන කෙනෙ කින්නවා හල් මේ ගැන හොට තේරුම් ගඩ මේ දෙන්න ළඟට ගේනවල් රෝගියෙ රෝගය ගිනල්ල මේ රෝගයා රෝගලක්සන කියන්න පටන් ගන්නා වෛද්‍යවරයා නොවන කෙනාට රෝගයට හේතුවක්වත් ඒක නැති කිරීමවක්වත් නැති කරන ක්‍රමයක්වත් මොකක්වත් ඔුවට එන්නේ නෑ ඇයි එන්න නෙවෙයි එන්ඩ නෑ ඒකඉති අපි ඕෝනලා දෑනවා ඕන තරන් දැන එකක් ඒ. ඒ ප්‍රශ්නයක් නෑඒක මේ විනිවිධ දකිින්ට දෙයක් නෙවෙයි හැබයි වෙන දෙයක්ති නවා මෙක නොප්පෙන් එන්න පැත්තක්තිය න වෛද්‍යවරයට මොකොද වෙන්නේ. රෝගලක්ෂණය කියනකොට වෛද්‍යවරයාට ඒ රෝගය පිළිබඳ අදහස් එනවා. අරයට ආව නෑ එයාට බලෙන්ගන්නට බෑ නේද එයට අදහස එන්නෙම නෑ. අපි අධාන යොම යුතු තැන තමයි වෛ්‍යවරයට ඒ අහසනක නවත් අන්න්න පුුවන් ඇදර රෝගගේ පිළිබඳ අදහසන එක නවත්තට පුළුවන්ද ඒ මොහොතේෑ හැම මොහොතක්කම අපි ක්‍රියාත්මක වෙන්නේ අපිට ඒ මොහොතේ එන සිතුවිල්ල ඒ සිතුවිල් අපිට අයිති නැත හරිද ඒ සිතුවිල් අපිට අයිති නෑ ආදරය කරන්නයට බැල්ලතිෙනවාද ඇති තරම් බැලතින නේද වැඩීමම බැල්ලතිනෙන ආදරය කරනයට තමයි බැන්නට පසේ මොක දනේ ොද වනේ ොක කරේ කියරන්නේේ මගහන්න මොකද වුණේ දුක හිතුණා නේද දුක හිතුනට පස්ේ ොක්ද ගත්ත තීරණය අය නම්මං කවදාවත් බනිනෑ කියලා දැඩි තීරණයක් ගත් අත නැ්ද ගත්තා ඊට පස්ේ බැන්නම නෑ නේද ඉටසේ බැන්නම නෑනේද ඇසි දැඩි තීරයක් ගත්තනේ නෑ ආය බැන්න නේද දැන් අධිෂානයක් ගත තායමං කව දකවත් බනිින් නෑ කියලා වි්වාසද න නේද හරි දැන් ඔොතෙන්ටම තව කාරණාවක් කියඩමං හදන්නේ අපි මෙතන ඉන්න පිරිසගෙන්මං හනවා තමන්ට මේ ජීවිතය සයට සීයක් විශ්වාසයි කියලා කියන්න පුළුවන් එක් කෙනෙක් හරි හම්වෙෙලතිනවාද අම්මව හරි ඔන්න ඕක කියනකට පොඩ්ඩක් දු හින හාදුර්‍රප තේරුම් ගත්වගේ බලට මට හමෙන කම්ුුණනෑ තමයි ඒ ප්‍ර ම ඔොම රයි යිරයා තමන්ට තමන්ව විශ්වාසද නේ මට මා විශ්වාසද නෑ මට මාවත් විශ්වාස නැති ලෝකයේ කොහොමතුම වෙනකෙනෙක්ව විශ්වාසකගරන්න මොකද වෙනෙනෙින් බපොරොත් වනකොම දෙදට ආවත් වාස වෙන්නෙ නෑ ඇයිඒ කාරණ තිබ්බොත් යම් සිතුවීල්ලක් කොප දිනවා. කාරණ ආපු ගමන් අපි හිතේ හැටි බලන්ඩකු මේ බලන්ඩ කාලෙකට එක දවසක්වත් එක මොහොතක්වත් දකින්න ඇැතුූ ඉන්ඩබෑ කියපු අයව අපේ හිතම තවත් කාලෙකදී දැක් අහම මගෑරලනවද නැත් නේද එහෙම ගතියකට එනවද නැද්ද කාලානු රූපව මේවතමයි ඇත්ත හ ඒක කාගවත් දෝසයක් නෙවෙයි අපේ හිත හැම්බෙලේම හොයන දෙත්තියෙන ඩිගිනිිවෙච්ච තිරිසං සතෙක් වගේ බඩි ච හොට ඩි ච තිසන් තෙක් පාරගයුත් හැම ැන විකර හැම ැ කර හැි ොෝන ආරයයක් අපේ හිතත් හැම්ම වෙලේම ආහාරයක් හොයනවා මොකක් දාහාරය සතුට අන්න හරි. නේද හැම්ම වෙලේම සතුට හොයනවා. එතකොට සතුර තියන තැන ඇලෙනවා. එක සතුටට වැඩිය වෙන තැනක සතුටක් දැක්කොත් මුණහරි හේතුවක්කුට පරණ සතුට අතහැර දමා සතුට තියෙන තැන එ එක අපේ වැඩක් නෙවෙේ ඒක කාග වැඩත්ද ඒ හිතේ වැඩා ඒක නිසා තමයි අපිට සතුට ඇතිෙන තැම් මාරුුවන්නේ කාලෙන් කාලට එතකොට වංගහනවා ඇත්තට මෙහෙම වෙලා නැදද වෙලා තියෙනවා ඒ ඇත්තට මමද කරේ වුුණාද අපිග මොනකරන්න තින් මගේ හිතඒ පැත්තට බැඳි ගියා ඇදිලාගියා නේද හා ඇයි එතකට නිනත ගැ හහිත ෙනෙක් මට බහෝම ලින්ගතු වෙලා හදිසේීම එය දැන් වෙනස් සෙලා කාරයලි කළෙදන්නක ඒක එයා කරපු වැඩත්ද යට වෙච්ච වැඩත්්ද කවුර කෙනෙක් ට ගොඩක් පොරොන්දු දීලා හරිද මේ වා පොන්දු විතරන්න මේ වත් ීනන්න තව ිවිසුන්තියරන ඒක ඒම ගිවිසුම් දීලා එක පාට්ටම වෙනස්සෙලා ඒක එයාකරපු වැඩත්ද එයට වෙච්ච වැඩත්ද පිළිගන්න කැමැතින යන්න ොරොදු දිනැ කට ඉතාම අසාධාරනය දි වෙනස් කර නැදද කරාද කරඩුනාාද මගේ පැත්තිෙන් හරි සාධානකම දැනව නැත් ම පොරුන්දු වෙනස් කරපුහ මගේ පැත්ති සාධාරනකමත් දැනවද නැදද නද මට වෙන කරඩුනා ඒගහෙම තමයි ඒ මගේ හැටි හොම ඒවට හරිර සාධාරණය කියවනො ඒ කියවන අපිට ඇයි බැරහි අනිත්ෑ ගැන චට්ටක් ඒ විදිහම යනිතකෙන තත්වෙ ක කියලා හිතන් බැර. ේද හැමෝටම තියෙන්නේ එකම ක්‍රියා කාරිත්වය. ඒයන්නේ මට මාව අයිති නෑ කියල අපි තේරුම් ගණ්ඩුවනේ. මේ නිර්මාණය වෙන මේ මොහොත මට අයිති නෑ කියෙන මම හරියටම තේරුම් ගත්තොත් මගේ තුළ උපදින සිතුවිලී මට අදාල නොවෙන විදිට උපදින දේවල් කියලා අපි කොයිලාව එකක හරි තේරුම් ගත්තොත් අන්න ඒ අයට ඒක ආදේශ කරල බලන්ට තර අපි නිහතමානි වෙන්නේ නෑ කැමති වෙන්නේ නෑ ඇයි ඒ තමන්ව තමන් හරියට තේරුම් ගන්නේ නැත නිසා. අන්න එහම තමන්ව විතරක්නවේ තමන්ට සමානුපාතිකව අන්න අගේ ක්‍රියාකාරයත්වයන් ගැන හරියට තේරුම්ගත්තොත් පින්නත්න්නේ. අන් අයට සමාව දෙෙන්ට දෙයක් නැති වෙලා යන මේකත් අපි උදාහරයකම තේරුම් අරගෙන ට පසසිත් දීර්ගෝ මේක පොඩක්ත කතාරඩ අපිට වෙලා යෙනවා. එහම ෙනවා. මට හොඳටම කේන්තිගිය වෙලාවක මම වැරදි දේවල් නොකීයතු දේවල් කිව්වද කියවුුණද. පොඩිකාරය හරි පාසලේ දැරි මං කාටහරි ගහණ්ඩ ඇති. ඇ හොඳට පහරදුන්න නම් කාට හරි ඒ කරාද කරන්ඩ වනාාද එක නොකරයින්ඩ බැරි වුනා. නේද ඔන්න කාර්යාලට එනවා මං උදේක කාරයාලට න ගොහෝ පහන් සිතකින් එන්නේ. එනකොට පි දකින නුරුස වැඩක් කවල් හර කරනවා ගේ පාර තින වැඩ කරනවා කරනවට මගේ හිතේ තරහක් කනවා ඒ තරහා ඉති මම දරාගෙන සදධනැතු ඉන්න ඉවට එකදිට අය වැඩේ කරනවා ඒම කරනකොට ඒත්මන් දරගෙන ඉන්න කවුරහර කෙනෙක්ක අ ල මට හොද කියලමක් කියෙන අරයාගන හරි ඊට පස්ේ නුරුස්සන හැකිම කරනවා නුරුස්සන හැඟීම ඇතිවෙන විට වැඩ කරනවා දැන් මම බයිනෝ බැන්නට පසේ මට එකට එක කියනවා. දෙසරයක් තුන් සැරැක් එකටක් කියන එහමරොත් ම මොනොකයිද. ඉවසන්ඩ බැරි වුුණොත්. ඉවසන්ට බැරි වුණොත් කියලවන ඒව සන්ඩ බැරිවුණු මංහනවා. ඔය සිද්ධිය වෙලා ගෙදරෙනෝ. ගෙදරල් ලෝකම විස්තර කරන්නේ කොමද. ගෙදරයට විස්තර කරනො කොම කරන්න. මම මෙහෙම දෙයක් වුණා මට මේ පිළිබඳ ආරංචය උතාව මම ඉවසවා මේසවා මගේ ඉවසීමේ සීමාව පෑන්න කියනවා නේද මට මොනවුනාද මංවත් දන්නේ ඒ මොනවාදේ කියන්නේ අපි කියලා නැද්දහා මට මොනවුනාද මංවත් න්නන්නේ මට මාව පාලනය කර ගඩ පැරිකට මට මාපාලනය කරගන්නඩ ැරි ක්‍රියාවලයක් මෙත වෙනවා ඒ ඔක්කුම අපි කියලා තියෙන මේ විදර්ශනාව අපි කියෝලා හැබැයි අපට දැනිලා දැනිලා නෑ ඒක කියෝලා තියෙනවා එකට එහෙම් ම ටහරි ගැහුවේ මට ම පාලනය කරණඩ බැරිහින්දා.ඒ මොකදේ ඒක පාලනය කරන්ඩ ඕන කරන දේවල් තියෙනවා හැමම ගහන්ට නෑන නේද දෙමක මට මෙතෙන්ට ඇල්ල කවර බැන්න සහරය ගහන්ට පනි සමර බනි සහර නිහෙන යිදී කියලා එන අර නිහඩව ඉන්න කෙනා අළඟ පාලනය කරන්ඩ ඕන ධර්ම නැත්තං සිතුවිඩි උපතින. සමහරයලගේ ඒවගේ උපදින්නේ නෑ ඇයිඒ හර දොස්තර ගැන හිතන්නත එක්ට අතීතයේදී අධික තරහ පාලනය කරන්නඩ ඕන ධර්ම හදන්ඩ ඕන වැඩපිරිවෙල කරපු අය ඉන්න. අන්න ඒ අයට මේ වර්තමානයේ අදාළ සිතුවිල්ල උපතිනවා හරියට කවුරු හරි කෙනෙක් කොවිතැන් කරලා තල අස් වවැන්නක් ලබා ගන්න මන්දාකින ද වපුරල ලාල ඇසන්නක් ලබාගන්න මන්ඳදකිනවා. දැකම් මටත් ඕනන තලා අසන්න. මංහිතර මට දැම්මව දැම්ම තල අස්සන්න ගන්නවා කියෙන පුළුවන්ද බෑ මට ඕන්නම් මොකද කරන්න ඕන්න. වපුරන්් ඕන වැපරෝත් මාසතුනකින් මට ගත්ත හැකි. ඒවගේ අන්න යම්කිසි කෙනෙක් මට ඉවසන්ඩ බැරි තැන ඉසනවා මන්ද නවා. හරිද ඇයිඒ ඒ ඉවසන්ඩ ඕන කරන සිතුවිලයාට හැදිච්ච හිදා. ොයන් නවා කොහදන්න මෙම පුරුදු කරය කියලා එන ඒතැන් හොයාගැ කියලා මොද කරන්නු මගේ හිතේ ඒ පින දිට හැදුවොත් ඒ එනවා නැත්තන් එන්නේ හැදුවත් එනවාමයි හැදුව නැතන් එන්නේ නෑමයි හරිද එතුට අපේ අධ්‍යැකීම තමයි අපේ ජීවිතය අපේ ජීවිතය කියලා කියැන මේ මොහොත කියලා කියන්නේ එක 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 දෙවල්ලොලින් ලබන අධ්‍යකින් මන තමයි හැෝම තමන්ගේ තීරණටික ගන්න ෙතුර කවද්දන්න හරි. ක තමගේ දැගවන ජිවිතේ නද මේ කියන්නග අපි හැමෝම විනිශ්්‍යකාරය අපි හැබෙලේ මේ මොහොත විනිශ්්‍ය කරනවා අපින මේ කරන්න විනිශ කරෙනවා මේක ඇතුළ හැම වෙලේ මොක කරන්න මොක්දවෙන්න ඒ එක විනි් කරෙනවා අප ඇති හැබලේ මේක තමයි හරි මේක තමයි වැරදි දැම් මේ කරන්නඕන නද සීමාව පැන්න ගමන් ඇතුළෙන් එවා ලොකූ තල්ලුවක් අපි කතා කරගේ සතියත් එන තල්ලුව බේරන්් බෑමට ඒ බේරන්ඩ බැරි ඇතුළෙන් එන මෙ මානසික වේගය තල්ලුව තමයි අපේ විනිශ්කාරය තමයි තීරණ දෙන්නේ. එතකොට යම් සිද්ධියක් උුණහම එකක් කන එකක්න එකක තීරණ එනවා එයාලට කොක දන්න හරි. මහා කලබලයක් ඇතිවෙන ප්‍රශ්නයක් ෝක. ඇත කාටහරි දැනු නොත්. මම අතීතයේදී ගත්ත තීරණ නිසා මම, අද යම් දුකකට පත්තීම් සිද්ධ වෙලා තියෙනවොද නැද. කවුරුහරි මට තුවාල හැදේවා ගඩු හැදේවා වන හැදේවාගලා ප්‍රාර්ථනා කරනවද. තමන්ට නෑ. එන මට දුක්හැදේවා කියලා ම ප්‍රාර්ථනා කරන්නේ. එනම් මට දුක් හැදෙන් නැතිවේ කියලා ගත්ත තීරණ හින්දා. මට දුක් හැදිර යෙන. එනගේ තයරණ හරිද වැදිද ඒවා වැරදි. වර්තමානයේ මං ගන්න තීරණ මං වෙනුවෙන් මගේ මනසයෙන් ගැනෙන තීරණය? හරිටම හරි කියලා කියන්න පුුවන් මට මේ ලෝකෙ හරි කියලා හිතෙන ද සමහරයට සම්පූණ වැරදිදේ හරිකිලත් දැනනාවට පුළා එතකොට අන්න ඉක් වනට එයට හිතෙනවා මාව නිවැරදි කරගණ්ඩ ඕන කෙලා හරි එක දැනිච්චයට ඇහිතෙන්නේ මගේ චින්තනය නිරදි කර් ඕන්න ින්තන රටාවක් තියෙනවා හැමෝටම ඒ රටාව නිර්මාණය වෙන්නේ අතීත අධදැකීම අනුව එයට ලැබිලා තියෙන අධ්‍යැකීමමනුව දැකින් ටිකක් මයි අපි සම්පූර් ීරණටික් ගන්න එනම් ඒ සඳහා අපිට ගැන්නේ අපිට නිවැර තිීරණගන්න් දත්ත මදිී අන්න එතන තමයි අපිට තුන් ලෝකය අවබෝධ කරගත්ත ඇත්ත අවබෝධ කරගත්ත ධර්මයක පහස ඕන වෙන්නේ ඒකයි මිනිස්සූ ධර්මය පසු පස හබාගෙන යන්නේ මොකද මැරෙනකං මේ ලෝකයේ හරියට ධර්මය තින උදහරණයක්වෙන්නත්න්නේ මහපොලො යට ඉන්නවා ගැඩවිල්ලෝ වගේ සත්තු ඒ සත් ව ඇතුළේ ඉඳම් පස් කකා ඉන්නේ. කව දවත් පොලොවඩට ඇවිල්ල මෙහම එලියත් තියන තැනක් ඒක තියෙන කළ දකින්න. ඒවගේ තම මේ ලෝක ඉපදිලා තමන්ගේ කොටස ගැන විතරක් දැනිච්චා අයට ඒ සීමාවෙන් හයට පැනගණ්ඩ බැරිවෙලා ඒ කොටසේ විතරක් ජීවිතයක්හදාගෙන ඒක කරරික් කරරි කරරි කරකින්නවා ඇත්ත දකිට බෑ. ඒක යන්තන් හරි තේරුම්ගත්ත කට්ටිය අර සීමවල් පන්නගෙන තමන්ගේ හිරවෙලා තියෙන තැනින් ැන ග්ඩ ඕන කන වැඩපිඩියවල සිද්ධ කර ගන්නවා ඒ ගැ ඉවක් ඇතිකර ගන්න තමයි අද අපි මේ සාකච්ඡා කරන්න මේ සාකච්ඡාව හරි කොහමනමුත් දැන් අප මේ කියන දේ ගැන අපි මෙන්න මෙහෙම හිතමු. හැම කෙනෙක්ම ෆෝමැට් කරපු මැසිිමක් වගේ කිවොත් මොකද කියන්. නේද අතීතය විසින් සකස් කරපු අතීතය අතීත අත්දැකී විසින් ්රපු මැසිිමක් වගේ අපේ ජීවිත. ඒක අර දේශපාලඥක නම කියනකොට එකක් නට එක සිවිියෙන්නේ යාගේ ෆෝර්මේෂන් එක තියෙන්නේ අතිතේ අරය ගැන හොඳ හාපුකට්ටියට එයා හොඳයි කියලයි නවා වැඩිය නරක හප කට්ටියට එයයා නරකයි කියරයිවා නේද තුර එකක් කෙනට එකක්ෙනට හෙමයි එක පුතෙක් මොකද කරන්න තමන් විවාාවෙන්ට බලාපොරොත්ව හිටිය ගැහැනුදරුවා එයට කමැතු වනනාල බෙල්ල කකාල මල්ලදම. ඒ ලංකාව එකක් වෙලා තියනවා හරිද ඒ ගැහැනු දරුවාද අසරන ඒ පිරිමි දරුවාද අසරණ අපේ හිත මනෝද කියන්නේ වැඩියෙන් අසරන කවද්ද ගැහනු දර කියල හිත හොගක් කටේ නේද ඒ ගැහන්ල්ලම්මයා ඒවතාවවිද මරුුණ ඒ වෙනම කතාවක් කොත් ැරණ හිටින කවද දස කරරි අසාධන කතක් කිය හිත. පිමිල මේ තත්ව ගෙන පොඩක්ත ලංකාවේ තමන්ගේ ගැහැනුලමයා තරහ වෙන සියලු පිරිමි මයි ගැන්ලමෙන් මරාදානවද එන හැම ගතර මැරව නේද එයාටෙක පාලනය කරන්න අවශකරන කිසිදු සිවුව ලක් සම්හරට වෙන කොහෙමත්තට අදරයක් ලැබිලනේ නදයට පාලනය කරන්න ඕන්න සිතුරිී අතීතේ සකස් වෙන පරිසරහම් වෙෙලානෑ කලෑනමිත්‍රෝ ලැබිලනෑ ඉති එයාගේ මුලු ජීවිතේ මේ තැනැත්තිය කියලා මෙයා මෙහි කල මෙහි කරල මෙහි කළ ෆෝමේෂන් එකක් එතන හැදිලා සකස්වීමක් වෙලා ඒ සකස්වීම අරය නැති වෙනකොට මෙයාගේ ඇතුළෙන් එන්න දැඩි හැඟීමක් ඒ හැඟීම ආපුහාම මෙෑටික නවත්තන් පුලන්කමක් නෑ හරිද හරිට කොයි වගේ දැන් අපි මෙහෙම කියමු දැන් අපි කිවනයද මෙතන් ඩැල්ල කවුල් හරි මට බැන් නොත් එකනට එකෙක් නට ඇතිවන හැඟීම අපි හිතමකෝ අපිකට කියක විදුලියක් කියලා විදුලියක් වගේ හැඟීමක් එනවා නේද එතකොට තමයි මේ නැගිත්ටෙන්නේ කතා කරවෙන්නේ ගහන්ඩ පනින්න මේ ඇතුළින් එන විදුලිය නිසා ඔන්න හරි මේ වගේ නෙවේද කියල බලන්න සූරයකෝස සොලිින් වැඩ කරන විදුලි පංකා වගේත් තියෙනවා තැනක එක වගේ සූරයකෝස අඩු වැඩිකන් තියෙන එවයි තියන ධාරිතාව ඒක ෆෑන් කරගෙනඒ විදිහට හිමින් කැරගෙනෆෑන්වලට එ අපිට තරහයනවාද න තරහයන්න ඇඒ ඒක කරන්ට එකක උපදින විදිර තමයි එක කැරකෙන්නේ නේද අන්න ඒ වගේ නැත කවුර යල්ල මට මෙැතටල බනිද්දී ඒ ඒ තැන්ුවල කරටි උපදිච්ච හටිය තමයි ඒ ෑන් එක කරකුුණේ එ අපි පැහැදිලිෝ මැසින් වගේද නැද දැයියන් අපි අපේ ගෙදරට පොඩ්ඩක් කාර්යාටයම් පොඩ්ඩා ඒ කාර්යාලයේ ඒ ඒ අත්දැකීම් අනුව ෆෝමට ච්ච ැසින් වගේඇත්ති නොද නැද සමහරයවා නපුරු සිතුවිලි උපදින වැසින් සමරයවා කම්මැලිකං උපදින මැසින් නේද එකඒ ඒක මසින් තියන සහරයවා වැඩ කරන්න ගාම හරියට සද්දේ ද අපිතම කරමන් සසාලාවක් කියල කරන්සාාලා එක ජාති මසින් තින සහරයවා හොඳ බ්‍රන්් හොඳ. අලුත්තුත් ඩ කරන්න සමහයව පරණ ජා ජ ජාගාන වැඩ කරිහ නේද සමරය වැඩ කරන්නෙම නෑ එකඒක විදි මැන් තියනකට අපි මොකක් හරි කර්මාන්ශසාලාාවක ඉන්නකට මසින්ක් අපට තරහයවාද වැඩකරේ නැත්තන් ඒවා හරියට තරහයනවද අපි කරන්න ඒව රෙපාල් කරගඩ බලවා නේද ඒව හැටි කියලා වෙන හොඳ ජාතිකගන්ට බලනවා අන්න ඇත්තටම අන්න ඒ වගේ ලක්ෂණයක් තියෙනවද නැද්ද ලඟ ඉන්න අඒගේ හෙමනක් ි ිටි හරි මේ තරම්ගන්න ළන් නේද යන්තන් හරි ඉක් ඇතිකරගන්නඩ පුලන්ඳ මේ කියන කතාවේ මොකක් හරි අත්ත් තිවා කියලා. හරි කවුරට කෙනෙක්ක ඇවිල්ලා ගේ සහටැ එල්ල මට බයිනවා. මං කියනවා පොඩඩක්කින්න කඩුවක්ති නොමං හරන්ගන්න ඒ කතාව හරි එඒහට ම කියන සිටත් ති නට පොඩ්ඩක්ඉන්නවම රහටික කරන්නන්න මේ වගේ වෙලාට රහ ැව බෑ කියලා කියන්නේ නේද අන්න බලන්ඩ අන්න බලන්ඩ හොඳර තේරෙන්ඩෝ නෑ එහෙනම් ඒව මට අවසරයක් නැතුව නද ම අංකලින් කිවන මේත් බලන්න පොඩ මං කැමතිර යන්න දුක්කලට නේද හොඳයි මම අකමැති දුක්සිතු විලී මගින් අවසරයක් නැතුව මල්ලඟට ඇවිල්ලා යන්න නැතුූ තියෙන අදන ඇද විටක නේද න්නේ නැතුව තියෙනවා. මං කැමති සැපසිතුවෙලි මගළඟට ඇවිලමන් නවත්ත ගණ්ඩ හැදවට තියෙන් නැතුව යන වෙලාවල් තියෙනවා. මේ එකවක්වත් අයිතියක් මට නැමකෝම අයිති තමන්ගේ අතීතයට රි අතීත දැනුමට අතීත අත්දැකීම් වලට ඒ දේවල් නිසා වර්තමානම හොත හැදෙනවා මයි. එක නවත්තන්නට කාටුවක්වත් බෑ දැන් උදාහරණය මේර ගොඩක් උදාහරණ ඕනේ එතුකට තමයි අපට යම් අදහසක් ඇතිකරගන්නි පුළුවන් වෙන්නේ හැබැයි මංන්තිට කියන්න මේක දැනගත්තර මදි මේකරන්න ඕන මොකද කියලා මේ උදාහරණය පසිය අපිහහිම කතා කරු එක්තරාවත්තක් තියවා ලොකබූ නැත්තම් ෆක්ටිය තියෙනවා මේකේ ගේට්ුව ලඟ මුරට දාලා තියෙනවා සකස්කරපු රොබෝවක් මේ රොබෝට අනදීල තියන්නේ ඉස්සරහහි බෝඩ් හලතින ඇතුළුනොත් අනතුරු සිද්ධ වෙනවා කියලා රබව හදල තියෙන්නේ ඇතුන්ල එච්ච කෙනෙක් හදිසිේතරින් ආවත් එහෙම මොකක් හරරි කොලයක් නැතුව අවසරයක් නැතුව එයාවල්ලල යාගේ අතයි කකුලැයි කපන් එම රොබෝවක් හද තින කෙන ගටිය දරුණු තැකකිලා මම දැනගෙනම යනවා දැනගෙනම ගියවතුන් මොකදවෙනි මාවල් ගන්න අලගෙන මගේ අත්කුල් කපන්්ට පට ගන්න මට රබෝවත් එක රහයවාද මට රබවත් එක්ක පොඩ්ඩක්ත් තරහෙනවාද ඇයි තරහයන්න ඇති රොබෝ වැඩක් නෙවෙයි ඒක සකස්වෙලා තියන වි සකස් කරලා තියෙන විදි එක ෆෝම් කරලා තියන විදිිය නේද එම නේද ඔවු තරහ යන්නෙම නෑ. අපේ තාත් එක්කත් තරහා සී අත්තක්කත් තරහා මාතෙක්කත් තරහා මාව දැක්කෝ අතයි කකුලයි කඩන්්ඩ තරන් කේන්තියක් උපදින කෙනෙක් ඉන්නවා කියල මන් දැනගන්නවා. හරිද? යාට කරන්න දෙන්න ඇයට මාව දක්කෝත් අනිවාරය මගේ අත්කුල් කරලදාන්ට තරන් පාලනය කරගන්න බැරි කේතියක් එන කෙනෙකින්නවා. මටගවරගෙන ඔය පැත්තෙන න්නෙපාර මනුස්සේ අනිවාර්ය වගේ කකුල කඩනවා අත කඩනවා ඒකයි කිසි කතතාන්න ඇ කියල ොද හෙම සොභාවයක් එතන හැදිල තින අතත කාරනා හිදා. අතිතේ වෙච්ච දේවල් කිය පුදේවල් අහපුදේවල් කියලාහල ක්කොම කල ඒගේ තත්වකට පත්වච කෙනෙකින්නවා හරිද අන්න මම යනවා දැ බලහොක කියලා ගියම මේ අමා කුදල් ලාරගෙන මගේත්කාඩන්ඩට කුල් කඩඩ ලැස් කරන. දැන්මට දැනන් ඩෝන හරිවිදියට නකොමද මේ අත්කකුල් මගේ කඩ්ට හදන පුද්ගලයාට ඒය පාලනය කරන්න බැරි තරන් ලොක හැඟීමක් ඉපදිලා තියෙන් එතන ෝමේෂ්ණ එක ඒක තමයි ඒහින්ද වෙනවා මේක මෙයා කරන දෙය නෙවේ කියරවං අහනවා මේ කියන කාරණාව සැබැවින්ම ප්‍රයෝගික දෙයක්ද නැද්ද. ඇත්තක් ද නැද්ද. මේ කියන කතාව ඇත්තද බොරුද. මේ කියන කතාව සම්පූර්ණයම ඇත්ත දැන් නික රාකාරෙක් මතක් කරන තරාකාරෙ නෙවේ ඒ පෙද මට වචන කියපු ඊය පේද මට මොනවාහරි අනවශ්‍ය දේවල්වලින් බැන් නැත්න් කියේල ක්කව ර ුට්ක් ොකර හැ බන් පු. හිතෙෙන්ම අනේයා නෙවෙයි ඒක කරේ කියලා හිතන්ඩවත් පුළුවන් මෙචර දෙවල් හගෙන බෑ මොකද හිතෙන්න්නේම අපිට නෑනෑ නෑනෑ ඔයා අමුදුර මුණක්වත්තුව මුණොනොත් ඒ කනගේ යාම තමයි කි්ේ නේද අන්න බලන්ඩ දැනගත්තට මදි කියන්නේ එකයි හරිද දැනගත්තට මදි කියන්නේ එකයි ඒ නිසා අපි හැම්ම වෙලාවකම් වගේ බලන්ඩෝ නෑ මේ කියන කාරණ පිළිබඳව සත්‍යය හැඟීමඋ පද්දවඩ. ඇැත් අපිට මේක ඔවු කියන හැඟීම ආවට මේක නෑ කියෙන හැීමිට ඩිය ලොකොට එනවා. මේක මෙහෙම නෙවෙයි කියන හැගීම ප්‍රබලව වනවා. මේක මෙහෙම තමයි කියන හැගීමට වැඩිය, මේක මෙහෙම නෙවෙයි කියන හැගීම ප්‍රබලව වෙනවා. අන්න ඒ නිසා මොකද කරණ්ඩුව නෑ අනිවාරයෙන්ම අනිවාරයෙන්ම යුතු දේ තමයි මේක අපේ ජීවිතයයේ එහෙම එන්න නැති විදිහට පිරික්සලලා පිරික්සල පිරික්සල මේ හැඟීම උපද්දවලලා ඒ හැඟීම මොකද කරන්ඩොන්න ප්‍රබ්බල කරන්්ඩෝනි ස්සෙල්ලා යම් හැඟීමක් ප්‍රබල කරන්න මොකද කරඩන තරහා ප්‍රබල වඩ නම් නැවත 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 තරහ මෙ කර්ඩෝ මේ අපි උපද්ධවාගත්ත හැඟීම ඇත්ත කියලා හිතන්න්න බැරිවෙඩ හේතුවක් මං කියන්න හේතු ගොඩක් ඒයි එඒ ඉදිරියට තියන්ට හාමුදුරුව කියනවන්නේ අපිෝ පාලනය කරගන්න කියලා නේද කියන බුදුහන්ු දශනනා කල තින තමංඟ පාලනය කරගණඩ කියලා ඉන්ද්‍රිය සංවරයේ ඇති කරග්ඩ කියලා තියෙනවන්නේ නේද ප්‍රාතිමෝක සංවරය ඇතිකරග්ඩ කියලා තියෙනවන්නේ ඒරනන්නේ බුදුජාණන් වන්ේ ඇති නොකරගත්තකට මෝකපුුස හිස්පුරෂය කි බැල්ලා තියෙනනේ එතකට ඇයි එහෙම කියන්නේ ඉවරක් නැතුව කියනවා භාවනා වැඩ හනකට නැත්තං දහම් පාසලකට එන අයට උපද දෙස්තිෙන ඉවරක් නැතු කියෙන මේ කරණ්ඩ මේ කරන්්ඩ කර්ඩ මේක කිරුවොත් මේක වෙනවා මේ නැකිරුවොත් මේ වගේ ප්‍රශ්නයක් එෙනවා කියෙන කියවා. ඇයි හෙම කියන්න. එන්නේ කියන එක හේතුවෙලා තමයි අරක කරන්්ඩ ඕන සිතුවිල්ල උපද්දවන්ඩ තමයි කිය නැත්තන් එක වෙන්න. හරිද? යම් දෙයක් කියන්්ඩ ඕන සිතුවිල්ල උපද්දවන්ට තමයි ඒ විදිහට කියන්නේ. ඒකන කල්්‍යයාන මිත්‍රයඇතමයි ශාසනය කියලා ශාසනය කළල යනමිත්‍රය මතරන්ඳා පවැඇතිල තියව කියලා කියන්නේ එකයි උගුරේ ලේරහ වෙනගන් කියන්න් ඕන කෙනට. ඒ කිව්හම අන්නේ කිවට පස්සේ ඒ පත්ති සිතුවිල්ල උපදින පාලනය කරන්්ඩ ෝනය කියලා. හරි ඒ සිතිවිල්ල නැත්තං පාලනය කරන්් ඕන දේවල් කක්වත් උපදින්නේ නෑ එක පාසල් දරුව පිරිසකට මම එක දවසක් ඇහවා කැරපොත් එෙක් කවුත් මොකද කරන්න ගෙදක්ට සෙරැපපුෝද ගන්න කොස්සද කියලා කට්ටිය කියනවා අපි නං සැරප්පුුව ගන්නේ කියලා මේ බලන්න්න කවදක්වත් අහලා නැති නමුත් දන්න දෙයක් ඉට පස මගේ කටි ඇස්පා ගණඩි කියලා මොකද කරන්නේ කිවක් ලොකු කන්දක් ලඟින් යනවා කන්දක පාරක තනියම යනවා යනකොට බස් එකක් විතර ගල කුඩින් එනවා ඇස් කලාක තනියම මේක ඇවිල්ලා ඔයාගේ බඩ උඩට මේක වැදිලා දෙැල්ලමයි ඇස්පියාගෙන හරි ගල පල්ල හැටිිය ම පාලකර චරුණා දැම්මම ඉස්සෙන්ට බලනවා කතාගර බලනවා දීක වේද නව ෙන යන්දම් පෙන ලේ ගලාගෙන යනවා චරුවෙලා එලියට ඇල්ල තිෙනව පේනවා දැන් ස්පියාගෙන හෙමරග ඉන්නවා. හරි හිරස්මකෝ දැම් බල්ලෙක්කනවා හරිස දැම් බල්ලෙක්ාපුන් මොකද වෙන්නේ එදා මට බල්ල එලෝන මම දැම් බල්ලටයට වෙලා නති බල්ලලා මට වැඩි බලවත්තල මේක සල්ල කරමය පටන් ගන්නයා. කාක්කෙක් කෙනවා. එත් මේ අදින්ට පටන් ගන්න. එහෙම කියලා මොකද කරන්න දැන්වන් කියන අර කැරපොත් අට පත්ත ඇයට මොකද වෙන්නේ. එයට සරපපුාර වැදදු හම චරුවන රවල ඇතු න ම එලියට නවා ඉට සැබ පිපිටි මේ ිලිට දාන. එලි නට රුන්් දෙක් ත කැල කියලා මේ වැැලි ෑනිලා. ද දංග දංගල එලියට වැටෙනවා ඉට පත්සේ තෙටේෙනවා නයිකූබි කඩි පන පිටිින්යා වැදගෙන වා පන පිටිින් කෑලි ෑලි ලග කනවා. ඔයි ටික කිවවා. ඔයිටික කියලා මං ඇහුවා දැංකට බලන්ට මීට පස්සේ කැරපොත් එක්කාව කොස්සද ගන්නේ සැරපපුූද. දැන් කට්ටියීම කද කිවේ. අපි හාමුදුරුවනේ ආය එහෙම කරන්නත් නෑ වෙනගෙනකුට කරන්න දෙන්නෙත් නෑ. හරිද කරන්නෙත් නෑ වෙන නට කරන්න දෙන්නෙත් නෑ අර බලන්ඩ සිතුවිල්ල උපද්ධවන්ඩ අවශ්‍ය කරන මෙහෙවුමක් කාගෙන් හරි ලැබෙන්ඩ ඕන ලැබුණට බසේ සිතු විල පද්වනවා හැබැයි අධික රහා ගියොත්ම යම කරනවා. හරි ඒක නෙවැන්ඩ මොකද කරන්න ඕන. අර ඇතුුණේ කරුණාවක් ඒ කරුණා වැඩිවෙන්ඩ තවතවත් මේ සතාවිදින දුක මෙනි කරන්න ඕන වතව තවතාව මෙහි කරනකට ඒ සතාර දුකක් නොවේවා කියෙන කිසිම සත්තවයකුට දුක් නොේවා කියන ප්‍රර්ථනාව තුළන්ට හැගීම ඇත ට අඩ කරන්නු බෑ. හරිද මේ ඔක්කොම ඇත්තටම පාලනය කරනවා නෙවෙයි පාලනය කරෙනවා පාලනය කරනවා නෙවෙයි පාලනය කෙරෙනවා පිවත්න බලන්ඩ හැටි නේද ඒ එහෙම තමයි ඒක එහෙම මයි ඒ කිස්සිදු වෙනසක් නෑ. හරි ඒ ඇන්නේ ර තිබ්බොත් වෙනවා එම් කාරණ සකස් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක සැබැවිම්ම මං හනොමයගෙන් බැරිවෙයිද අපි කණ්ඩායමකට එකතු වෙලා හොරකං නෙකෙරෙන මානසිකත්වයක් හදන්ඩ ලංකාමිනිසුන්ගේ. සැබැවින් මේ හදන්ඩ ඕනද නැද්ද නේද බොහෝ පිරිසක් එකතු වෙලා හොරකං කිරීමේ ආදීනව හොඳට මනසවල්ලට වැට්ටුවෝ මෙමනි සුවරකන් කරන ෙනනවතින. වැඩේ නෙවේද රටේ ආර්ථිකයක් දියුණු කරඩ කරන්න තියන මේ වෙලාවේ කරන්න ති හොඳම වැඩි නේද මේලාය කරන්න තියෙන හොඳම වැඩේ ඇයි රටේ ආර්ථික මේ තරම්ම පිරිහෙන්නේෙම නො හිදද හොරකං හින්දා නේද හොරකංහිද තම වැඩිපුර මෙතකොට එහම් මිනිස්සු කාර්යක්ෂම කරන්න කියලා අවවාද දුන්නට හරි යනවද කාර්යක්ෂම කෙරෙන්ට ඕන මාන සිතව හද දන්න ඕන්න නැත් කාර්යක්ෂම කරවන්ඩ ඕනෑ. හොරකං නවත්ව වන්්ඩ ඕනේ. හරිද එතකොට කම් වැලිකං දුරු කරව්ඩ ඕනේ දූසන වංචා ඇති නොවෙන සිත් පහල කරවන්ඩ ඕන මේක ප්‍රායෝගික නැද්ද. මේකැන් නිවන් දකින ගානට එනකං නෙවෙයි වැරදිනෙකෙරෙන මට්ටමට වැරදි අවම වෙන මට්ටමට මන්නේ අර කැරපොත්තා ගැන කියනකොට සැබැවින්ම කීදනෙක් ඔය වගේ යන්තන් හිතුර න එක නවත්තනවද නැද්ද නේද ඒනං මේක කරන්න පුළුවන් දෙයා රි ඒකැන්නේ මේවා සකස් නොකරන තා කල් සකස් කරන්න අවශ්‍ය කරන ධර්මය නොහැයින තා කල් එව හැදෙන්නේ නෑ එනම් මේ රටේ මිනිස්සු වැරදිද කොහමද හිතන් ඩමාරුයින න්න ඒ චින්තනයට ආපු දවසක තේරිච්ච මිනිස්සු රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය හදන්ට ළඟම ඉන්නකෙන හදන්ට වෙහෙසෙන්ඩෝන. හරිද මේ අහගත්තා විතරයි මේක තමන්ගේ ඇතුලාන්තේෙෙන් තේරුම් ගණ්ඩෝ නෑ ඇතුළලාන්තේෙන් හොඳට තේරුම්ගත්ත මං තේරෙනවා ලොකු ලොකු කට්ටිය බැංකු දැකලා ඉව සන්ඩ බැරුවහිල සීමවල් පැනලා. සහර කට්ටියය නැව් දැකලා ඉව සට බැරුවගිහිල්ලා. හරිද. එක ඒ ඒ අය දැක් දේවල් දැල ොරකන් නොකරඉඩ බැරිතත්තකට පත්වෙලා. බවබෝග සම්පත්වලට තියෙන ලෝබය ඉපදිලා ඒව වෙලා ඒ නොෙන්ට නම් මොකද කරන්න ඕන පුහුණු රම් කරවන්ඩ ඕන. ඒ නිසා සියලු දෙනා කෙරෙහි ඇතුලාන්ත සමාවක් උපදින මේ හැඟීම කකචූපම උපමාව දක්වා වර්ධනය කරන්න පුළුවන්. ඒක විතරක් කියලබි නවත්තමු. කකජූපම උපමාව කියලා කියන්න පිවත්න්නේ කැවිල්ලා හරිද තමන්ගේ අතපය හතර කපනකුට හොරෙක් කැල්ලා මවල්ලගෙන මාවක උදර අල්ලගෙන දෙපැත්තේ ලමිට තියන පිහියකින් කන මගේ අතපය ඒ වෙලා වෙත් මගේ හිත මේ පුරෂයා කෙරෙහි මේ කපන කෙනා කෙරෙහි මගේ සිත පොට්ටවත් වෙනස් වෙන්නේ වෙනස් උනොත් බදුහාමුදුර දේශනා කරනවා ශාසනය ක්‍රියාත්ම කරල නෑ තමන් කියලා හරිද ඒ කිය පුහම මගේ අතපයි ඇවිල්ල මේ මං හදක්ත් දැක නතිකෙනෙ ඇවිල් අතපයියපන කොටමගේ මට තරහයන්න නෑ පොඩ්ඩක්වත් හිත වෙනස් වෙන්නේ නෑ කියන තත්වට පත්වීම අපි හිතුවේ ඒ ඒන්නේ ඒ වගේ තත්වකට මානසිකත්වය කදාගඩ මට පිරිසිදු පාරක් න ඒ තත්වට මානසිකත්වය හදාගන්න ක්‍රමවේදයක් ලිය පාත්තකක් නෑකිරතුම යපිහිතුවේ. තැන් අද තේරවද හෙමකක්ත් ති නො කියලා නැද. ඇ ප න හද පුලන් කියල ේරන මේ එක පුහුණු ර්ඩෝනෑ නැවත නැවත මෙ මේෙහි කරන්ඩෝනෑ එක හැම වෙේ විම සන්ඩෝන තමන්ට හම්වෙල තින සම්පලේ. මොකක්ද තන්ට හම්ිල තින සම්පල මේතියන්නේ තමන්ගේ හිත. මේක වැඩ හැ ේ සිල් ගින්ට මේකරන සිතුල මට අයිතිද නැද්ද කියලා හැම් වෙේ විම සිරිමත්වට. එඒකොට මේ පිළිබඳව හැඟීමම් ඇතිව තාක් කල් එහා පැත්තක ගැනමට වරදින්නේ නෑ. පිිව නිරදිී හැඟීම් ඇතිවෙන තාල් එ පැත්ත පිබඳට වරදින්නේ නෑ. අන්න එදාට තමන්ට තේරේ වී අප රාධිමම් මෙච්චර කල් බාහිර ඇත්ක ගැටුනේ කියලා. හරිද සියලු දෙනා කෙරෙහි මෛත්‍රියයක් උපතිනවා කරුණාවක් උපදිනවා අනේ මිනිස්සු මොනව කරන්්ඩද නේද මේ වගේ තත්තයට පත්වන දඩුවන්දට බයිද කෙනකුට. දඩුවන් දෙන්නට පුළුවන් ඒ ඩුවම දෙන්නේ හොමද අදකාල පාසලේ ගුර දඩුවන් දෙෙන විදිර නෙවේ. නේද කරුණාවෙන් දඩුවන් දෙන්නේ කොහමද කරුණුවෙන් දඩුවන් දෙන්නේ. මන් දන්නවා එහා පැත්ති මානසිකත් හොඳින් කිව්වට හැදෙන් නෑ ඒ වැරදය අයක දිගට කරොත්තයායට ලොකු හනියක් වෙන කියලා. දඩුවන් දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තරහෙන් දඩුවන් දෙන එක අනිත් එක තමයි කරුණාවෙන් දඩුවන් දෙන එක. හරිද? තේරුම් ගඩ දහරනයක් කියන්න පුළුවන් අපේ අතපයි කපල දාන අවස්ථා දෙකක් තියනවා අනිත් මිනිස්සු. එකක් තම අපත් එක තරහගිල් අතපය කපනක නනිත් එක තම සල්ල්‍ය කර්මෝලට අතපයි කපනය එක වෛදවරු තියුණු පිහියකින් අපේ සරරය කපනවා. හරි ඒ කපන්නේ ඒ කමහම ත්‍රී දෙනවා. හැබැයි එතන වෛද ඇැ තින අදසමක්ද මීට වැඩිය ලොකුදු කක්මයාට වඩ තියෙනවා ඒ නවත් අන්ඩ මේ කපල මම්වෙඩ කරලදානවා කියලා නේද? එන්නේ වගේ දඩුවන් දින්්ඩුවන යන්නේ වගේ ක්‍රමයකට මොකක්ද. වෛද්‍යවරයා අනිත් අයට කරුණාවෙන් එයාගේ අතපය කපල දානො වගේ අපි අනිත්තෑගේ හිතට බලපා්ඩ යිනවා නැත්තන් ගහණ්ඩ පුළුවන් එතන තියෙන්ඩෝනෑ මේ නවත්තන්න ඇති වැරද එඒගේ නවත් අන්නට නම්ම මහයෙන් කරන්නු නැතන්යටත් පොඩි පාරක් හ්ඩ අතීතයේ අපේ විදුහල්පතිවරුවෙන් මකද නද අපි පාසල් ගැන කාලෙ අපිට දඩුවන් දිලා අන්නනවා. නේද අපිට දඩුවන් දීලා? එයාලා අඩනවා එකන්නේ කරුණාවෙන්මයි ඒ කරන්න ඉති මේ සියලු දේ මේ වෙනස් වෙලා යනකොට මොකද කරණ්ඩෝනෑ මේ ධර්මය තියෙන අනිත් පැත්තට හරවන චත්‍රයක්. වේගයක් සමාජයේ අනිත් පැත්තට හරවන්ඩ නම්. අපි විනිවිධ දකිින්ඩවු ස්සල්ලාම කාවද තමංව. ඉක්වින් තමඟග විනිධ දකින්ට සියලු ධර්මය අවබෝධ කරගෙන ට දෙයක් නෑ අනිත් අයට අවාදයක් දෙට. යම්ප්‍රමාණයක් තමඟග දැක්ක ගමන්. න්න අය කෙරෙහි අඩුම ගානේ මේ හිත් සහස් කරන්න පුළුවන් දේවල් කියලා හරි අපිට අදහසක් ඇතිබේවී අන්න එවැනි අදහසක් ඇති වුණනාට පස්සේ. එක්කෙනෙක් හරි ඒ මානසිකත්වයට පත්කරවන්ඩ අවශ්්‍ය කරන වැඩ පිළිගල අපේ ඇතින් සිද්ධ වේවී. ඉතින් ඒ වගකීම අප සිද් කරන්්ඩනේ වගකීම තමන් තුළ තියෙන්ඩුනෑ ඒගතමයි. බුදුරජාණන් වහන්සේට කරන එකම ්‍ර තිඋපකාරය විදිහට දක්කිින් ෝන බුදුරජාන් වහසේ නෙව එක කෙරෙන්නේ ඒක තමයි මේ ශාසනය වෙනුවෙන් මහා බෝධත්වයන් වහන්සේ වෙනුවෙන් අපිට කරට ඕුන් දෙේ මු ච්ච කැපකිවීම කරේ අන් අයව දුකෙන් මුදවා ගන්නට මේ ධර්මය තේරුම් කරලා දෙන්නට. එතකොට ඒසා විශසාල කැපි කිරීමක් කරපු මහා බෝධෂත්වයන් වහන්සේ පිහිට පු ශවාසනයක නේද එතකොට ුදුජාණන්හසගේ බලාපොත්තුක් තිබුණා මගේ සිව්වනක් පිරිස ව්‍යක්ත විනීත විශාරද භෞෂවිත ධර්ම දර ධර්මයන්හි පිට අනුධර්මයන් පිහිටි ගුරුවරයාගේ අසාගත්දේ කියන දේශනා කරන විභජනය කරන පරමත ධර්මයෙන් විසදාලන පර මත ධර්මයෙන් විසදාලන පිරිසක් බිහිවෙනතුරු මම පිරිනිවම් පා්ි නෑ කියලා. ඒතමයි මේ ශාසනය එක දිගට යන්න්න අවශ්‍යකරපු වැඩ පිළියල. මම ධර්මයෙන් යන්තන් හරි පෝෂණය වනා. ඒ තවත්වෙකුට දායාද කිරීම සංසාරික ජීවිතයම සූපත් කරට හේතුවක් වෙන කාරණාවක් ඉති ජීවිතරදෙට දෙ ලොකම වට්නාකමේක. තමන්ගේ පැත්තෙන් විදර්ශනාවන් සිද්ධ කරගන්ඩ විදර්ශනාවන් සිද්ධ කරගන්න මොහොතේ ද මන් සැනසෙට හේතුවෙන කාරණ සකස් වෙනවා ඒ කාරණාත්තෙක් කන්නයට පිහිට වෙන්නට අවශ්‍ය කරන වැඩ පිළියලා සිද්ධ කරන්න පුළුවන් ඉතිං අපේ චාතික යුතුකම්ම ආගමික යුතුකම තමයි මගේ සංවර බව නැත්තං ඒකට හේතු තියෙනවා ඒ හේතු හොයලා ඒ සංගර බව ඇති වෙන විදිහට මගේ ඇතුලාන්තය හදාගන්නවා ඒ අත්දැකීමම තමයි අන්නයට කියලා දෙන්න පුලුවන්කම තියෙන්නේ. ඒකින්දා එක් කෙනෙක් හදන්ඩ උන්නම් ඒක අයිතිය තමන්ට තියෙනවා ඒ තමයි තමන් හදාගන්න එක. හැබැයි තමන්ව හදාගන්නකොට තමන්ට ලැබෙන විසාාල ලාභයක් තියෙනවා ඒ ලාභය තමයි තමන්ව හදාගන්නකොට තමන්ට ලැබෙන විසාල ලාභයක් තියෙනවා අන්න ලාබේ තමයි අන්න ඒවා හදන්ඩ සුදුසුකම් ලාබියෙක් බාට පත්ව වෙනවා ඒකෙ රට ගැන කැක්කුමත්ති නවා නම් ජතිය ගැන කැක්ුමක්ති න නම් සිදවෙමින් තින වියසනය ගැන පරිහාණය ගැ කැක්කුමත් ෙන නම් මේ ධර්මය විහිළුවට අරගෙන එහාට මෙහාට තල්ලු කරන එහ මෙහට විහිලු කරන හිනහා වෙන තත්ත්කට නායකඋපාව පත්වෙලා තියෙද්දී මේ සියලුදේ වලක්ව ගණඩ අවශ්‍යතාවය තියෙනවානම් තමන් ධර්මානුකූල ප්‍රතිපත්තිකූල සිතක් ඇතිවෙන විදිර හදාගෙන නු සැසි ලන්නනයිවත් සනසවාගන්නට දැඩී අධිෂ්ඨානයක් ඇති කර ගණඩ ඒ සඳවශ්‍ය කරන චක්තිය දහිරය වීරය අධිෂ්ඨානය වාසන ප්‍රඥාව හැම දෙනාටම ලැබේවාකිරමින් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සන්නයි. ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනු මෝදිිත්වා චිරංගරක්කං තුසාාසනං සිරංරක්කංතු දේශනං චිරංරක්කංතුමං පරති හොයි පින්නත්න්නේ අදේ ධර්ම දෙශනාව දායකත්්‍යය වශයෙන් සඳහන් කළ යෙන්නේ වාසනාවේක සධිපති දායනද ෝමමුල මහතා විසින් කියෙලායි අ ධර්ම දෙේශන විකාශන දායකත්වරයෙන් කටු කරන්නේ දයනන්ද බොමුල මහතාගේ නැසීගිය දෙ මවපියන් නෑ හිතවතුන් ආදී ඒ සීරු දෙනාටම පුුණ්න ෝොදනා කරන්නටත් අනුසා විජයන්ති පෙරේරා මැතිනියගේ මේ පරලෝ යන්නට දෙදන සිලම දෙමාපියන් හා නෑතවතුට පු් යන බොනා කරන්නටත් වාසනභේක සායතනයේ සේවය නැසිීගේ සිරුදධනට පුුණ්්‍යන ෝධනා කරන්නට තේ සිරදනාටම උතුම් නිවින් සැසට හේතු ඒවාකෙන පාර්ථනාවත්. පර්මානයේ වසනභයක සයතනයේ සේක කන සියලුම කාරමල්ලේට ධර්මදානය තුළින් ස්‍රී ්‍රත්න ආශිරවාද ල බේවාකන පරම් පාර්ථනාවෙන් යුක්ත ලක්ව සිල වැසි සිරුදනනාට උතුම් ධර්මයවබෝධ වේවාක අරමණයෙන් තමයි. මේ ධර්ම දේශනාවන් හි දායකත්්‍ය අරගෙන එතුමා කටයුතු කරන්නේ ඉතිං එතුමා සහ ඒ පරාර්ථනාවන්ඒතු බපොන සියලු පාර්ථනාවන් ස්ට සිද්ධ වේවා මේිය පොරලොග සියලු ජාතන්ට මේ පින්න මොදන්ේවා සේවා කරන ස්ථාන සියලු දෙනට උතුම් යයාපත සිද්ධ වේවා හැමදැනට තු නිියවනිින් සැන්සෙන්ටමේ පින් හේතුේවා කියල පාර්ථනා කරනවා ඒවගේ මේ වැඩස්්‍රාන් සංවිධානය කරන ජයටවී ආයතනය ඒවගේම ජාත්‍යන්ද්‍රිපස්සනා භාවනා මධ්‍යස්ථානය සියලු කාර්රිමණන් ලන්ටත් අපි ඒවගේම මේ සඳහා ේ සිච්ච හැම කෙනෙකුටත් සම්න්ධ වෙච්ච හැමදනාටමත් උතුම් ධර්මාබෝධය සඳහාම මේ සියලු පුුණ්‍ය ශක්තිීන් හේතුව ඒවා ධර්මස්්‍රවන නිසංශවාරය උපනිශ්‍රය ධර්මයක් වේවා කිය ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදුසරණයි.සාධසාධසා. සොපෙන්වතුන ලෙසින් නිමාවට පත්ව වූ යද දිනට නීමිතවිනිවිධ දායකත්ව සදධර්ම දේශනවයි. ම තුම් යිකත්ව සදධර්ම දශන සඳහාධ දවසේදී බැතිවර දායකත්වය ගැෙන කටයේතු කරන රැබවා වසනභේකස් අධිපති දයන්ද බෝගුවල මහතා විසින්. සුපින්වතුනි ගෞරනිය දේශකයන් වහන්සේට තවත් මෙවැනි ශාසනික වැඩ කටයතු කරගෙනමට අ වැසි ශක්තිය දහිරවය වාසනාව ලැබේවා යන්න අපිසිල්ලොම දෙෙන එක්සිත්ව පාර්ථනා කරමු. සාධූ සාධෝ සාධෝ. ලකයක් දෙස විනිවිධ දකින්නට කියාදින වෙනවිද දායිකත්ව සත්ධර්මදේශනවයි මෙලෙසින් නිමාවට පත්තුවන්නේ ඔබ සැමට දළඩා සමඳ පිහිටයි.